धर्मानुशासना අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නස්ත්‍රි ලබාගත්තේ විසක් පොහොය දවසේදී පස්චිම භවයෙහි ලුම්බිනි සාල වනෝද්‍යානයේදී උත්පත්ති මංගල්‍ය සිද්ධ වූයේ වෙසක් පොහෝ දවසකදී. උපතින් 35 වෙනි වසරේදී බුද්ධගයා සුද්ධ භූමියේ විජයාශ්‍රේ බෝධීන් වහන්සේට පිටදී සපරිවාර මාරු පරාජයකට ලෝතුරා බුද්ධ රාජ්‍යයට පැමිණ වදාළේ වෙසක් පොහොය දවසේදී. සුද්ධෝදන මහරජ්ජුරුවන් ප්‍රධාන ඥාති සංග්‍රහය පිණිස කපිලවස්තු පුරනුවරට වැඩම කරවා ගගනතලයෙහි යමා මහ පෙළහර පාමින් කෝටි ලක්ෂයක් දෙවිබමුන් රහත් ඵලයෙහි අසංඛේයයක් පිණිස යත මාර්ග ඵලයෙහි දිහිතුවමින් පොළොව කම්පාවනසේ විසිතුරු ධර්ම දේශනා පවත්වා වදාළේ වෙසක් පොහොය දවසේදී. මණියක්ක නාගරාජානන්ගේ ආරාධනාවෙන් ප්‍රදින්න ප්‍රතිසම්විදා ප්‍රාප්ත මහරහතන් වහන්සේලා 500 නමක් සමග කැලණි පුර නුවරට වැඩම කරවා ශ්‍රී ලංකාද්වීප ධරණී තලයේහි අති ශ්‍රේෂ්ඨ වූ පූජනීය ස්ථාන රාශියක සමවත් සුව විඳවදාලේ විසක් පොහොය දවසේදී සියලු බුදු කෙසේ නිමවා කුසිනාරානුවර උපවත්තන සාල වනෝද්‍යානයේදී අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතීන් පිරිනිවන් පාවදාලේ විසක් පොහොය දවසකදී ශ්‍රී ලංකාව මනුෂ්‍ය වාසයක් බවට පමුණුවමින් විජේ කුමාරයාණන් පිරිස ශ්‍රී ලංකාවට සැපත් වූයේ විසක් පොහොය දවසකදී. ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටුවීමේ ප්‍රධාන දායකත්වයේ දරු දේවානම්පියතිස්ස මහරජතුමානම් ඔටුනු පැඳගෙන රාජ්‍යශ්‍රීයට පත් වූයේ විසක් පොහොය දවසකදී. ද්‍රෝණියක් පමණ සරුවක්ම 13 වහන්සේලා බුදුරැස් විහිදුවමින් වැඩඉන්නා වූ රුවන්මැලි මහා චෛත්‍ය රාජන් වහන්සේගේ මුල්ගල් තැබීමේ මහෝත්සවයේ 96 කෝටියක් මහා රහතන් වහන්සේ පිරිත් දෙසද්දී සිදු වූයේ විසක් පොහොය දවසකදී. මේ විදිහේ අසිරිමත් කාරණා රාශියකින් පූජනීයත්වයට පත් වූ මේ විසක් පොහොය දවසේදී අපේ සරුවඥන් වහන්සේගේ ගුණස්කන්ධයෙන් බිඳක් සාකච්ඡා කිරීමට ගැනීම ඉතාම වැදගත් ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාවක් වේදවා. අද මේ සම්බෝධි විහාරස්ථානයෙහි දහස් ගණනාවක් සුදෝ සුදුවතින් සැරසිලා සිල්පේවීගෙන බුද්ධාලම්මන ප්‍රීතිය යුතුව සීල භාවනා වැඩසටහන් යෙදෙමින් මේ සම්මා සම්බුද්ධෝ ගුණයට සවන් දෙමින් තවත් වඩාත් චිත්තසංතානෙහි බෝධිපාක්ෂික ධර්මයන් ගොඩනගාගෙන අවස්ථාවක් සලසා ගත්ත කියා හිතේ සැම්පත් බවක් ඇති කරගෙන මේ සවන් දෙන දහම් පදයක් ගානේ අපේ චිත්තසංතාන තුල සතර සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්මයන් වැඩි දියුණු වී අපට බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළ ඥාන විදර්ශනා මාර්ගඵලානුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියන අදිෂ්ඨානයෙන් මේ දේශනාවට සාවධානව සවන් දෙමු. මාතෘකාකල සූත්‍ර පාඨය අභිධර්ම පිටකයේ කුජල පඤ්ඤත්තේ ප්‍රකරණයේ කියන
ඒකක නිපාත කොටසට අයිති සූත්‍ර පාඨයක්. සම්මා සම්බුද්ධෝති සම්මා සම්බුද්ධෝ යනු තත්ථකතමෝ සම්මා සම්බුද්ධෝ මෙහිලා සම්මා සම්බුද්ධෝ යනු කවරේද? ඉදේ කච්චෝ පුද්ගලෝ මේ ඇතැම් පුද්ගලෙකනේ පුබ්බේ අනනුස්සතේ සුධම්මේසු ඒ ජීවිතයේ පෙර නොවැසූ විරු ආරි සත්‍ය ධර්මයන් පිළිබඳව සාමං සච්ඡානි අභිසම්බුද්ධති තමාගේම ස්වයම්භුක් ඥානයෙන් සුවකීය ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධ කළසේද්ද තත්තක සබ්බඤ්ඤතම් පත්තු ඒ ආબોධයේ හිලා සරුවක්ම තාඥාණයට සමිසේද්ද බලයේ සුච වශී භාවං කාය බල ඥාන බල 10ක වශීතා බවත සමිසේත් නම් අයං උච්චති පුද්ගලෝ සම්මා සම්බුද්ධෝ මේ කියන ලබන පුජ්‍යලයා සම්මා සම්බුද්ධ නම් වෙනවා කියන එකයි සූත්‍ර පාඨයේ කෙටි අදහස. මේ සම්මා සම්බුද්ධ කියන වචනයේහි පද සිද්ධියේ බොහොම සලකා බලන්ට වටිනවා. සම්මා සාමංච සබ්බ ධම්මානං බුද්ධත්තාපන සම්මා සම්බුද්ධ මේ අටකතා පාඨයක්. සම්මා මනසේ සාමංච සමා විසින්ම සබ්බ ධම්මානං සංකත අසංකත ලෞකික ලෝකෝත්තර සර්ව ධර්මයන් බුද්ධත්තාපන අවබෝධ කළ බැවින් වනාහි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධ නම් වෙනවා. මෙතන බුද්ධ බෝධනේ කියන ධාතුවෙන් බුද්ධ කියන වචනේ හැදෙනවා. ඒ බුද්ධ කියන වචනයේ සං කියන උපසර්ගෙන් විශේෂත්වයට පත් වෙනවා. සං බුද්ධ සමාම ආબોධ කරගන්නවා. ඒ සම්මා කියන මේ නිපාත පදයෙන් තවත් විශේෂත්වයට පැමිණෙනවා. සම්මා කියන්නේ එතන ਸਰව ප්‍රකාරී සරුව ප්‍රකාරයෙන් තමා විසින්ම සරුව ධර්මයන් සරුවාකාරයෙන් ආબોධ කොටවා දාල බැවින් සම්මා සම්බුද්ධෝ කියන මේ වචනේ හැඳින්වෙනවා. තවත් එක විශේෂණ පද තුනකින් එහෙක දැක්වෙනවා. රුබ්බේ අනනුසිතේ සුධම්මේසු සාමං සච්ඡානි අභිසම්බුද්ධති. කලින් නොයසෝ විරු සරුව ධර්මයන් පිළිබඳව සත්‍යතාවන් සතරාකාරයකින් උන්වහන්සේ ආબોධ කරගන්නවා. ඒ තවත් විශේෂවත් කරනවා තත්ත්වක සම්බන්‍යතම් පත්තු පාපුණාති. ඒ ආબોධයේහි ඉතිරවත් නැතුව සියල්ලෙන් සියල්ල දැනගන්නා වූ සරුවඥතා ඥානයට පැමිණෙනවා. තවත් එක විශේෂ කරනවා බලයේ සුච වශී භාවං. ඥාන බල 10ක වශී භාවයට පත් වෙනවා. මේ කියන ලක්ෂණ තුලින් යුක්ත වූ ආબોධ ඥානෙ ඇති අසදෘශ වූ අසම වූ අසම සම වූ අප්‍රති වූ අප්‍රතිභාග අප්‍රති පුද්ගල කියන ගුණ ඇති ශාන්ත නායකයන් වහන්සේටයි සම්මා සම්බුද්ධෝ කියන මේ වචනේ හඳුන්වන්නේ. ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් මේ බුද්ධ කියන වචනේ තවත් දුරට බොහෝම ලස්සනට විග්‍රහ කරනවා. බුද්ධෝ තේකේ නත්තේන බුද්ධෝ. බුද්ධෝ කියන්නේ කවර අර්ථයකින්ද? බුද්ධිතා සච්ඡානීති බුද්ධෝ බෝධේතා පජායාති බුද්ධෝ. චතුරාර්ය සත්‍ය ධර්මයන් සමන් වහන්සේ ආબોධ කළ නිසා බුද්ධ නම් වෙනවා. බෝධේතා පජායාති ආරි සත්‍ය ආબોධ කරගන්නේ සුදුසු ජනතාවට ආબોධ කරවා වදාළ බැවින් බුද්ධ නම් වෙනවා. සම්බන්‍යතාය බුද්ධෝ සියල්ලම දන්නා බැවින් බුද්ධ නම් වෙනවා. සබ්බ දස්සාවිකාය බුද්ධෝ සියල්ලම ප්‍රඥා ඇසින් දක්නා බැවින් බුද්ධ නම් වෙනවා. අනඤ්ඤ නේයතාය බුද්ධෝ අංකනිකුන් විසින් නෙවෙයි තමන්ම ආબોධ කරගත් බැවින් බුද්ධ නම් වෙනවා.
විෂමිකාඤ්ඤ බුද්ධෝ කිතෙන නෙළුම් මලක්සේ තමම් ප්‍රබුද්ධ වූ ගමින් බුද්ධ නම් වෙනවා. ඒ නාසව සංඛාතේන බුද්ධෝ ආස්ත්‍රවයන් ශේකලාර්ථයෙන් බුද්ධ නම් වෙනවා. නිරුපලේත සංඛාතේන බුද්ධෝ කෙලෙස් තවරීමක් නැති බැවින්ද බුද්ධ නම් වෙනවා. ඒකාන්ත වීත රාගෝති බුද්ධෝ ඒකාන්තෙන් වීත රාගී බාත පැමිණ බැවින් බුද්ධ නම් වෙනවා. ඒකාන්ත වීත දෝසෝති බුද්ධෝ ඒකාන්තෙන් වීත දෝෂී බැවින් බුද්ධ නම් වෙනවා. ඒකාන්ත වීත මෝහෝති බුද්ධෝ ඒකාන්තෙන් වීත මෝහී බාත පැමිණ බැවින් බුද්ධ නම් වෙනවා. ඒකාන්ත නිච්චලේසෝති බුද්ධෝ ඒකාන්තෙන් නිකලස් බැවින් බුද්ධ නම් වෙනවා. ඒකායන මග්ගං ගතෝති බුද්ධෝ ඒකායන මාර්ගේ ගමන්ගත් බැවින් බුද්ධ නම් වෙනවා. ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අදිසම්බුද්ධෝති බුද්ධෝ අන් කෙනෙකුගේ සහායක් නොමැතිව තමන් වහන්සේ විසින්ම සරුවක්න තාඥානයට පැමිණෙමින් සරුව ධර්මයන් ආබෝධ කළ බැවින් බුද්ධ නම් වෙනවා. අබුද්ධි යතත්තාති බුද්ධෝ අවිද්‍යාන්ධකාරේ නැසූ බැවින් බුද්ධ නම් වෙනවා. බුද්ධි ප්‍රතිලාභාති බුද්ධෝ ප්‍රඥා ආලෝකේ ප්‍රතිලාභ කළ බැවින් බුද්ධ නම් වෙනවා. බුද්ධෝ තීනේ තන්නාම මාතරා කතං බුද්ධෝ යන මේ සුද්ධ නාමයේ මහා මායා මෑණියන් සබු නමක් නොවේයි. මේ පිටරා කතං සුද්ධෝදන මහා රජුරුවන් පියාණන් වහන්සේ සබු නමක් නොවේයි. මේ බාහතරා කතං ආනන්ද නන්ද ආදී සහෝදර කෙනෙක් සබු නමක් නෙවේයි. මේ බගිනියා කතං රූපනන්ද ආදී ජනපද කල්යාණි ආදී සහෝදරියන් සබු නමක් නොවේයි. නමිත්තාමච්චේහි කතං හිතමිතුරන් සබූ නමක් නොවේයි. න ඥාතිසාලෝහිති කතං මව්පස පියපස ඥාතීන් සබූ නමක් නොවේයි. න සමන බ්‍රාහ්මණේහි කතං ලොවෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සබූ නමක් නොවේයි. න දේවතාහි කතං දෙවියන් බ්‍රාහ්මණයන් සබූ නමක් නොවේයි. එසේනම් කාගෙන්ද මේ නම ලැබුණේ? විනුක්ඛන්තකමේ තම් බුද්ධානම් භගවන්තානම් බෝධ්‍යාමූලේ සහ සම්බන්විත ඥානස ප්‍රතිලාභා සච්චිකා පඤ්ඤත්ති යදි දම් බුද්ධෝති. විමුක්ඛන්තකමේ තම් ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස නැගෙනෙර දික් බලාගෙන අපරාජිත වජ්‍රාසන ආරූඪව වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජය කරමින් සෝතාපට්ටි මග්ගඵල, සකදාගාමි මග්ගඵල, අනාගාමි මග්ගඵල, අරහත් මග්ගඵල කියන මේ අවස්ථාවන්ටපත් වීමේදී අරිහත් මාර්ගඥාන ප්‍රතිලාභයද කියනවා විමුක්ඛාන්ත කියලා. ඒ අරිහත් මාර්ග සංඛ්‍යාතේ විමුක්ඛාන්තයේදී දසබල ඥාන චතු විසරද ඥාන චතු පටිසම්මිදා ඥාන ෂක් අසාධාන ඥානාදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවත්ථා ඥාන ප්‍රතිලාභයෙන් යතිදං සච්චිකා පඤ්ඤති. මේ බුද්ධෝ තේන වචනය ඒකාන්තයෙන් සිද්ධ වුණා කෙනෙක් මේ අර්ථ විවරණයෙන් පැහැදිලි වෙනවා. මේ තේන සම්මා සම්බුද්ධෝ ගුණය බුද්ධෝ කියන මේ පදයෙන්ද මෙහිදී හඳුන්වලා තියෙනවා. සම්මා සම්බුද්ධෝ කියන වචනයෙන් සමන් වහන්සේ ආબોධ කරගත් බවත් බුද්ධෝ කියන වචනයෙන් සමන් ආબોධ කරගන්නා ලද සත්‍ය ධර්මය ලොවට ආબોධ කරවා වදාළ බවත් මෙහි හැඳින්වෙනවා. සම්මා සම්බුද්ධෝ ගුණය පළමුවෙන්ම හඳුන්වා වදාළේ පංචවර්ගීය ස්වාමින් වහන්සේලාටයි. ඒකත් ප්‍රථමයෙන් එදවස්සේදීම අතරමඟ සම්මුඛ වූ උපකාජීවකතුමා වෙතත් යටි වචනයකින් ප්‍රකාශ කළා තියෙනවා. සබ්බාහිමු සම්ය විදුහමස්මි සම්මේසු ධම්මේසු අනුපලිප්පෝ සම්බං ජහෝ තන්හක්ඛයේ විමුක්ඛෝ
සයන්න භිඤ්ඤායේ කමුද්දිසෙයන් තම සියල්ලම අභිභවාගෙන ආબોධ කළා සියලුම ආශාවන් තෘෂ්ණාවන් මා ප්‍රහාණය කළා මට කිසිම ශාස්ත්‍රූ කෙනෙක් හෝ සාමාන්‍ය කෙනෙක්වත් නැති බැවින් මමම සියල්ල ආબોධ කරගත්තා කියන අදහස උපක ආජීවකතුමා ඉදිරියේ ප්‍රකාශ කළේ මා දිසාවේ දින හොන්ති ලේ පත්තා ආසවක්ඛයා ජිතාමේ පාපකා ධම්මා තස්මාං උපකාජිනෝ යම් කිසි කෙනෙක් ආශ්‍රවක්ෂය කර ඥානේත පැමිණිසේක් නම් එයතෝ මහා සමාන වෙනවා මම සීල පාප ධර්මයන් ජයගත් බැවින් මම දින නම් වෙනවා කියලා උපකාජීවකතුමාට මුලින් හඳුන්වලා දුන්නා එතම කිවෙහනම් ඔබ වහන්සේ අනන්ත ජන කියලා. භාගතුන් වහන්සේට ඒක ප්‍රතිඥා කළා. ඔව්, තම අනන්ත ජන වෙනවා කියලා. එදවසේ සංඝාවේ පංච වර්ගීය ස්වාමින් වහන්සේලා සම්මුඛ වීමට ඉසුපතනාරාමයට වඩින වෙලාවේ දුර දීම පංච වර්ගීය ස්වාමින් වහන්සේලාට දකින් ලැබුණ වඩින විලාසය. ඒ අය හිතාගෙන හිටියේ දුෂ්කර ක්‍රියාවත් අතර දාලා පින්නපාත ආහාරය පිළිගනිමින් ශරීරේ කුෂ්ඨමත් කරගෙන දැන් අපි වෙත එනවා. උසස් වංශවත් කෙනෙක් නිසා අපි ආසනේ දෙමු. වන්දනා නොකරමු. පාහේ ගෙමක් නොකරමු. වත් පිළිවෙත් නොකරමු. කොහොම කතිකාවතක් තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ වඩින්නේ තුන් ලෝකේතම විහිදුවන අසීමිත මෛත්‍රී චිත්ත තරංග ධාරාව මේ ප්‍රඥා වහන්සේ යොමු කරගෙනයි. ඒ සරුවඥන් වහන්සේගේ මෛත්‍රී බලය නිසා මේ ප්‍රඥා වහන්සේට කතිකාවත අමතක වුණා. කෙනෙක් ඉදිරියට ගිහින් වැඳ නමස්කාර කළා. අතේ තිබුණ දෙපට සූරයි පාත්‍රයයි පිළිගත්තා. තා කෙනෙක් පාදෝනා පැනෙලවා තිව්වා. තා කෙනෙක් ආසනයේ පැනෙව්වා. තව කෙනෙක් ශ්‍රීපතෝ දුහෝනේ කියලා ඔක්කොම කළා. හැබැයි මේ අත්ව තාම හිතාගත්තේ නැහැ ශාන්තිනායකයන් වහන්සේ සරුවත් නිපේන බව. උන්වහන්සේගේ බුද්ධත්වය ගැන නොදන්නා බැවින් ආවසෝ ආවසෝ කියන වචනින් ආමන්ත්‍රණය කළා. ඒ වෙලාවේ සරුවත්යන් වහන්සේ වදාලා මහණෙනි තථාගතයන් වහන්සේට ආවසෝ කිය ආමන්ත්‍රණය නොකළ යුතුයි. තථාගතයන් වහන්සේ සත්‍ය අවබෝධ කළා. දසමන් නමාගෙන දහම් අසන්ද මේ ධර්මයේ ඇසුවොත් ඒ ධර්මයේ කනුව මගඵල නිවන් සුව සාක්ෂාත් වෙනවා. තුන් වාරයක් කියන්නේ එදුණා. තුන් වාරයක් කිව්වත් පිළිගත්තේ නැහැ. හතරවෙනි වාරයේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබ ඇසුනේ අවුරුදු 6ක් තරම් ආසන්න කාලයක් මම ගත කළා. ඒ කාලේ මම කිව්වද මම ලෝතුරා බුදු වුණා මම සත්‍ය අවබෝධ කළා මම සරුවක් නිසාඥානෙ ප්‍රතිලාභ කරා කියලා මම කිව්වද කිව්වේ නෑ නේද ඒ කිව්වේ නැත්ේ එදා මම අවබෝධ කරගත්තේ නැති නිසා අද මම මේ ප්‍රකාශ කරන්නේ මම සත්‍ය අවබෝධ කරගත්තා ඒ සත්‍ය ධර්මයට සවන් දුන්නොත් සත්‍ය අවබෝධ වෙනවා එනිසා මහණෙනි දසවන් නමා සවන් දෙන්න කියලා දැඩි ආවාදයක් දුන්න වෙලාවේ සියල්ලෝම පිළිගත්තා. ඒ වෙලාවේදී සරුවඥන් වහන්සේ ඇසලහඳ උදා වෙද්දී ඉර බහගෙන යන සුබ මොහොතේදී දසදහසක් ලෝක ධාතුවල උදමාකාරේ රාත්‍යාරිය පැනනම් වෙද්දී දෙවෙනි පිටකේ අන්තා පබ්බජි කියන නැසේවිතබ්බා කියලා ලෝ පහළමියේ වදාළේ සීල සරුවඥන් වහන්සේලාගේ ප්‍රථම ධර්ම දේශනේ ආරම්භ කරනකොට දසදහසක් ලෝක ධාතු එක්ක පැහැර කම්පා වෙන්න ගත්තා. සඳිනු ආලෝකය අභිවාදන පුදුම ආලෝකය පැතිරෙන්න පටන් ගත්තා. දසදහසක් වල කෙළවර දක්වාම සරුවඥන් වහන්සේගේ මధుර මනෝහර කටහඬ පැතිරෙන්න ගත්තා. මේ ආචාර්ය සිදුවෙන අවස්ථාවේ තමයි පංචවර්ගීය ස්වාමීන් වහන්සේලා සමාධිගතව ධර්මාශ්‍රවණය කළේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වී වදාළේ
අසංඛේයයක් දෙවිවරුන් සෝවන් වූ අතර 18 කෝටියක් බ්‍රහ්මයන් අරිහත්ත්වයට පත් වුනේ එදවස්සේදී සම්මා සම්බුද්ධත්වයට ප්‍රතිඥා කරමින් දෙතු අනුත්තර ධර්ම චක්‍ර ප්‍රවත්න සූත්‍රාන්ත දේශනාව සම්දීනෙනුයි මෙවාදීම ගෝතමක සූත්‍රයේ දෙසූ දවසේ සම්මා සම්බුද්ධත්වයේ තුන් වාරයක් ප්‍රතිඥා කළා තුන් වාරයක් මහා පොළොව කම්පා වුණා කාලකාරාම සූත්‍ර දේශනාවේදී පස් වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කළා පස් වාරයක් මහා පෘථුවේ කම්පා වුණා එවාගෙම සජගහනුවරතයි නාලන්දාවතයි අතර අම්බලත්තික උයනේදී අමරණේදී දසු ධම්මඥාන සූත්‍රාන්ත දේශනාවේදී 62 වාරයක් සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා කළා හිතක් හිතක් නැති මේ මහා පොළව 62 වාරයක් කම්පා වුණා මේ තරම් ආචාර්ය සිද්ධීන් ඒ සම්මා සම්බුද්ධ ගුණය ප්‍රතිඥා කිරීමේ දිසිද්ධ වෙලා තිබෙන්නේ ඒ කල්ප කෝටි ගණනාවකින් තමයි මේ සම්මා සම්බුද්ධ ගුණය අහන්නවත් ලැබෙන්නේ කල්ප කෝටි සත සහස්‍ර ගණන් අසංඛ ගණන් තිස්සේ බෝධි සම්භාර පුරාගෙනයි සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේ ලෝ පහළවන්නේ එනේ ਸਰුවඥන් වහන්සේ මෙහිදී සම්මා සම්බුද්ධෝමි ගුණය ලබන්නට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ තමන් වහන්සේ විසින් පුරන ලද සමත්‍රිංසත් පාරමිතා ධර්ම ත්‍රිවිධ අර්ථචාරියාව පංච මහා පරිත්‍යාගයේ සහිත බුද්ධකාරක ධර්මයක් ලොව පසේ බුදුරජාණන් වහන්සේලා සම්මන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නමුත් ශරුවක්ම තාඥානයට පැමිණෙන්නේ නැති නිසා අන් අයට ආબોධ කළ නොහැකි වෙනවා. තමන් ආબોධ කරගන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අනික ලෝකවාසීන් ආબોධ කරවීම සඳහා ਸਰුවඥතාඥානය ප්‍රතිලාභ වෙන්නටම ඕනේ. ਸਰුවඥතාඥාන ප්‍රතිලාභ කරගන්නා වූ අසද්රුසව මහෝත්තමයන් වහන්සේල තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඊළඟට අපි සලකා බලමු ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියල්ල ආબોධ කරා කියන්නේ මොනවද මේ සියල්ල කියන වචනෙන් අපි තේරුම් ගන්නට ඕනේ. සබ්බං සංකත මසංකතං අනවසේසං ඥානාතේතේ සම්බන්විත ඥානං. සංකත අසංකත කියලා කොටස් දෙකට බෙදෙනවා දතේතු සියල්ල. දතේතු සියල්ල සංකත අසංකත දෙකට බෙදෙනවා. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන ඇති වෙන නැති වෙන දේවල්. අසංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්න ඇති වීම නැති වීම නැති ස්වභාව ඇති ශාන්ත ස්වභාවයටි කියනවා අසංකත කියලා. අසංකත කියලා මෙතන හඳුන්වන්නේ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව. සංකත නමින් හඳුන්වන්නේ මේ ලෝක ධාතුවට ඇති සියල්ල. ලෝක ධාතුවට ඇති සියල්ල සංකතයි. ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. මේ මහා පොළව හේතු ප්‍රත්‍යයෙන් හටපත්ජාත් නිසා සංකතයි. මහා සාගරයේ මහා මේරු පර්වත චන්ද්‍ර සූර්ය මණ්ඩල තාරකා සමූහයේ රාගේම අත මහා නරකයේ පොසුපත් නරක 28 ත්‍රිසං අපාය ප්‍රේත අපාය අසුර අපාය ලෝකාන්තරික නරකයේ නාග භවනයේ දිව්‍ය අසුර භවනයේ මනුෂ්‍ය ලෝකයේ සාතුරු මහරජිකයේ සාවතින්සය යාමය තුසිතය නිර්මා රතිය පරණීනක වසවර්තය කියන මේ කාම භූමි 11 බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරුහිත මහා බ්‍රහ්ම කියන ප්‍රථම ඥාන කල තුන පරිත්තාභ අප්‍රමාණාභ ආදස්සර කියන ද්විතිය ඥාන ඥාන තුල ඥාන තුන මේ බමතල තුන එවාගෙම පරිත්ත සුභ අප්‍රමාණ සුභ සුභ කියන එක කියන තෘතිය ඥාන බමතල තුන දේහප්පල අසඤ්ඤ කල චතුර්ථ ඥාන බමතල දෙක චතුර්ථ ඥාන බමතල තවත් වෙන අසුද්ධ ආවාස පහ අවිහ අතප්ප සුදස්ස සුදස්සි අගනිට්ඨ
අරූප ලෝක හතර ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නා සංඥාතනේ එක සක්වලක් ආයතනේ භූමි 31 භූමි 31ක් වෙන එක සක්වලකට එවැනි ජාති ක්ෂේත්‍ර නමින් දසදහසක් සක්වල ආඥා ක්ෂේත්‍ර නමින් කෙල ලක්ෂයක් සක්වල විෂය ක්ෂේත්‍ර නමින් අනන්ත පරිමාණ සක්වල මේ සියල්ලම සංකතයි මේ සියල්ලම සංකතයි අපේ ස්කන්ධ సంతාන තුල දෙප තුනේ සිට ඉෂ දක්වා ඉසේ පටන් දෙප තුන දක්වා තියෙන කොටස් 32ක් කේසා ලෝම නක දන්ත කචෝ මන්සන්නාරු අට්ටි අට්ටි නිඤ්ඤා වක්ඛං අධයන් යකනං කෙලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරේසම් මත්තුංගම් පිත්තං සෙම්මං කුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සෝ අසා කෙලෝ සිංගානිකා ලසිතා මුත්තං මේ සියල්ලම සංකතයි අපේ ශරීරය තුල තියෙනවා තේජෝ ධාතු හතරක් සංතාප තේජෝ ජීර්ණ තේජෝ පරිධාන තේජෝ පාචක තේජෝ වායෝ ධාතු වර්ග හතරක් තියෙනවා උද්ධංගම වාත අධෝගම වාත කුච්චසේ වාත පොට්ටසේ වාත අංගමංගානුසාරී වාත ආස්වාස පාස වාස වාත කියලා මේ ඔක්කොම සංකත අපේ ශාරීරියේ තියෙනවා ඉන්ද්‍රිය ධර්ම සක්කු සෝත ධාන ජීවා කාය මන මේ සියල්ලම සංකතයි අපේ సంతාන තුල තියෙනවා විෂය රූප වර්ණ ශබ්ද ගන්ධ රස ස්පස්තව්‍ය ධර්ම මේ සියල්ලම සංකතයි ඔය 12 ආයතන ධාතු වශයෙන් 18ක් අපේ సంతාන තුල තියෙනවා ඒවා සංකතයි චක්කු ධාතු, සෝත ධාතු, ඝාන ධාතු, ජීවා ධාතු, කාය ධාතු, රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොත්තබ්බ ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ඝාන විඤ්ඤාණ ධාතු, ජීවා විඤ්ඤාණ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු, ධම්ම ධාතු කියලා ධාතු 18ක් තියෙනවා. එවාගෙම අපේ సంతාන තුල ලෝකෝත්තර ඉන්ද්‍රිය ධර්ම තුනක් හැර 18ක් තියෙන ඉන්ද්‍රිය ධර්ම. චක්ඛින්ද්‍රිය, සෝතින්ද්‍රිය, ගානින්ද්‍රිය, ජීවින්ද්‍රිය, කායින්ද්‍රිය, ඉක්ඛින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය, මනින්ද්‍රිය, සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සෝමනස්සින්ද්‍රිය, ගෝමනස්සින්ද්‍රිය, උපේක්ඛින්ද්‍රිය, සද්දින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, කඤ්ඤින්ද්‍රිය, තේකෝම ඉන්ද්‍රිය ධර්ම 18ක් තියෙනවා. ලෝකෝත්තර ඉන්ද්‍රිය තුනක් එකතු වුණොත් එතන ඔක්කොම 22ක් වෙනවා. ඔයාගෙන පටිච්ච සමුප්පාද ධර්ම අපේ సంతාන තුන 12ක් තියෙනවා. අවිද්‍යා, සංඛාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා, සංහා, උපාදාන, භව, ජාති, ජරා, මරණ. ඒත අනුයාත වශයෙන් ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. මේ ඔක්කොම තියෙනවා. අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, ඉච්ඡා විඝාත, පංචෝපාදානස්කන්ධ. මේ සියල්ලම සංකතයි. ඒකට මෙහෙම සලකා බැලීමේදී සියල්ලම සරුවඥන් වහන්සේ සතර සතර ආකාරයකින් ප්‍රතිවේද කරනවා. දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්ගය. මේ හතර නම් වලා නිවාසය ආબોධ කරගන්නවා. සෑම සංකත ධර්මයක් ගානේන කියලා මේ ආර්ය සත්‍ය හතර. අසගන සලකා බැලුවාම අස කියන්නේ අපේ సంతාන තුල පවත්නා වූ රූප දැකීමේ වර්ණ ඡායා වැටෙන්නා වූ ඉන්ද්‍රිය ධර්මයක්. මේක සිත නෙමෙයි අස කියන්නේ වර්ණ මේ රූප ඇද ගන්නා වූ රූප කොටසක්. මේ ඇසේ තේනවා චක්ෂු ප්‍රසාදේ කියලා රූප විශේෂයක්. ඒ චක්ෂු ප්‍රසාදේ වට කරගෙන තේනවා රූප ධර්ම 54ක්. කාය දසක, භාව දසක, චක්කු දසක කියලා 10 තුනකුයි. චිත්තජ සුද්ධාස්තක, උතුජ සුද්ධාස්තක, ආහාරජ සුද්ධාස්තක කියලා 8 කොටස් තුනකුයි. සියල් එකතු වුණාම 54ක් තියෙනවා. එයින් චක්ෂු ප්‍රසාදය ප්‍රධානයි. චක්ෂු ප්‍රසාදය වට කරගෙන පිරිවරාගෙන අනිත් රූප සියල්ල 53 තියෙනවා. ඒ සියල්ලම එකතු කරලා චක්කු කියලා කියනවා. මේ චක්සු කියන්නේ රූප කලාප සමූහය දුක්ඛ සත්‍යයි. මක්නිසාද දුක්ඛ සත්‍යයේ තියෙන ලක්ෂණ හතරක්
සීලන සංකත සංකාප විපරිණාම මේ ඇස කියන රූප කලාප සියල්ල පෙළෙනවා නිරන්තරයෙන් ඇතිවෙවි නැතිවෙවි පෙළෙනවා එනිසා සීලන අර්ථයෙන් යුක්ත බැවින් දුක්ඛාරිය සත්‍යයි එවාගෙම සංකතයි මේක හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා එනිසා මේ ඇස කියන්නේ දුක්ඛ සත්‍ය මේ සත්‍යයක් එවාගෙම සංතාප නිරන්තරයෙන් කැවෙනවා කැවෙනවා ඇතිවීමෙන් නැතිවීමෙන් තැවි තැවි පවතිනවා එවාගෙම පීලන විපරිණාම විපරිණාම කියන්නේ මේ ඇසේ තියෙන රූප කලාප චිත්තස්සන 17න් 17ට කොච්චරවත් බිඳෙනවා ඇතිවෙනවා බිඳෙනවා ඇතිවෙනවා බිඳෙනවා විපරිණාම එවාගෙම කාලයක් යනකොට ඇස් පෙනෙන්නේ නැතුව යනවා ඇහි රෝග ඇති වෙනවා ඇසේ සුද ඇති වෙනවා අහන්න වෙනවා මේක මේක රෝගාබාධවට ලක් වෙනවා ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම නැතිලා යනවා මරණයෙන් පස්සේ සියල්ලම අහෝසි වෙනවා මෙයම සීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත නිසා චක්සු කියන්නේ දුක්ඛාරිය සත්‍යයි ඊළඟට මේ චක්සු කියන දුක්ඛාරිය සත්‍ය කවුද උපදෙවේ දෙවිද නෙක්ද නැ ඉබේ ඇති වුණාද නැ මෙත ඇතුනේ පූර් භවයේ කළ කුසල කර්මයක ප්‍රතිඵලයක් වශයෙන් පූර් භවයේ කළ කුසලයක ප්‍රතිඵලයක් වශයෙන් අපට චක්සු ප්‍රසාදේ පහළ වෙලා තියෙනවා පූර් භවයේ ඒ කුසලේ සිද්ධ කරන්න හේතු වන අකුසල ධර්ම මොනවාද අකුසල අවිද්‍යාව තෘෂ්ණාව උපාදාන කියන තුනක් මේකට ප්‍රත්‍ය වුණා ඒ කියන්නේ ඇහෙන් දැකීම සඳහා එහෙන් දැකීම සඳහා ආසාවක් තිබුණා. ඒ ආසාව තෘෂ්ණාවයි. මේ ඇස කියන එක අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්, රූප සමූහයක් කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැති කෙනේ දා අවිද්‍යාව. මේ ඇස අපට ඕනමයි කියලා හිතෙනවා. ඇස ඕනමයි කියලා හිතෙනක උපාදානයි. ඒතකොට ඔය තුනම ඇති උනේ ලෝභ මූල සිතක. ලෝභ මූල සිතක ඒ කියන අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානය ඇති වුණා ඒක සුදුසු කුසල කර්මයක් කළා දානයක් දුන්නා සීලය සමාදන් වුණා භාවනාවක් කළා බණක් ඇහුවා පිළිතුත් ත්‍යාගත්තා මෛත්‍රීත් වැඩුවා කවර කවර හෝ පින්කම් කළා දමෝපියන්වත් උපස්ථාන කළා වැඩිහිටියන්වත් සැලකුවා පින් අනුමෝදන් වුණා පින් අනුමෝදන් කළා මේ පින්කම් කළේ තුන අනේ අපට හොඳ නිරෝගී ඇසක් හොඳ ප්‍රසන්න ඇසක් ලැබේවා අපි හිතුවයිද ඒකට ඒ මුලින්ම අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයයි මුල් කොට ඇති ලෝභ මූල හිතින් හිතාපු හිතවිල්ලේ ප්‍රධානත්වය දක්වා තෘෂ්ණාව මේ තෘෂ්ණාව තනිකර දුක්ඛ දෝනව නෙමෙයි තෘෂ්ණාව තනිත් යල්ලෝම පිරිවර වුණා ඔතන ලෝභ මූල අකුසල සිතේ තිබුණා චිත්තචෛසික ධර්ම 20ක් ඔබ විශ්දේනාම එකතු වෙලා තමයි මේ ඇහැ උපදවා ගන්න උපකාර වුනේ. අන්න ඒකට කියනවා පූර් භව තෘෂ්ණාව කියලා. පූර් භව තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව ලක්ෂණ හතරකින් ආબોධ කරගන්නවා. ආයෝහන, නිදාන, සංයෝග, කල්පෝද. ඒ තෘෂ්ණාව මුල් කොටගෙන කුසල රැස්පත් කරා. කුසලයක් රැස් කරගත්තා ඒක ආයෝහන ආර්ථය වුණා. එවගේම ආයෝහන නිදාන මේ ඇස උපදවා ගන්න ප්‍රධාන නිදානයක් වුණා තෘෂ්ණාව. එවගේම සංයෝග මෙයින් නවතින්නේ නැවත 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 සංසාරයේ ඇස් ලබන්නේ නැත්නම් සැප ලබන්නේ තෘෂ්ණාව දනු කර ගන්නවා. දඬ ගන්නවා ඒකට කියනවා සංයෝග. ඊළඟට පලිබෝධ මේ තෘෂ්ණාව අත්හරින්න දෙන්නේ නැහැ. මේ තෘෂ්ණාව නැවත 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 බඳ ගන්නමයි තෘෂ්ණාවේ ස්වභාවය. ඒකට කියනවා පාලි බෝධ. මේ කියන අර්ථ හතරෙන් යුක්ත නිසා පූර්වව තෘෂ්ණාව ඇස සම්බන්ධව දුක්ඛ සමුදයාරිය සත්‍යයි. මේ දෙක ලෝකේට අයිති දුකයි සමුදයයි. ඊළඟට බුදුරජාන් වහන්සේ ආબોධ කර ගන්නවා යම් වෙලාවක සමන් වහන්සේ මේ ඇස කියන රූප කොටස සියල්ලම රූප වාක්‍යයෙන් සියල්ල වෙන් කරගත්තා
එල ලක්ෂණ රස පත්‍යපත්තාන පදත්තාන වෙන් කරගත්තා හේතුඵල සම්බන්ධතාව වෙන් කරගත්තා එසේ වෙන් කරගනිමින් විදර්ශනා ඥාන වඩමින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ප්‍රඥා ආලෝකය පහළ කරගත්තා ඒ ප්‍රඥා ආලෝකයේ සම්මා දිට්ඨියයි එහිදීම මේ නිත්‍යීමේ නෙක්ඛම්ම සංකල්පනාව සම්මා සංකල්පනාවයි එවැනිම වාග් දුස්චරිත හතරෙන් වැළකීමේ වාග් විරතිය සම්මා වාචාව කාය දුස්චරිත හත තුනෙන් වැළකීමේ විරති චේතනාව සම්මා කම්මන්තයයි මිච්ඡා ආජීවෙන් වැළකීමේ පිරිසිදු චේතනාව සම්මා ආජීවයයි එවැනිම සමාජ සන්තානේ පහළ වූ සතරාකාර උත්සාහය සම්මා වායාමයයි සතරාකාර සතිය සම්මා සතියයි නීවරණයන්ගෙන් කරු ඒකග්ගතාව සම්මා සමාධියයි එය මාර්ග සිත් සතරේදී මාර්ගාංග අට පහළ වුණා ඒ පහළ වීමේදී ප්‍රධානත්වය දැරුවා සම්මා දිට්ඨිය ඔය අට දෙනාම මහා බලවත් යෝගයන් හැටියට එකතු වෙලා මේ දුක්ඛ සත්‍ය නිසසේ ආબોධ කර ගැනීම සමුදය සත්‍ය ප්‍රහාණය කරමින් නිරෝධ සත්‍ය සාක්ෂාත් කළා. එයින් මේ මාර්ග සත්‍යය නිඥාන හේතු දස්සන අධිපති කියන අර්ථ හතරෙන් යුක්ත බැවින් මාර්ග සත්‍ය හැටියට ආબોධ කළා. මාර්ග සත්‍යයෙන් නිර්වාණ ධාතුව නිස්සාරණ විවේක අසංක තමතාර්ථයෙන් දැනගෙන ආબોධ කළා. නිර්වාණ ධාතුවේ ලක්ෂණ හතර තමයි නිස්සරණ විවේක අසංකත අමත නිස්සරණ කියන්නේ මේ සියලු දුක්ඛ සත්‍ය අතරින් නික්මෙනවා එවාගෙම විවේක ඒ දුක්ඛ සත්‍යයෙන් තොර වෙනවා අසංකත හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්න ස්වභාවයෙන් යුක්ත වෙනවා අමත මරණයක් නැති සත්‍යයට පත් වෙනවා මේ ලක්ෂණ හතරෙන් යුක්ත වෙන්නේ නිරෝධ සත්‍යය. ඊළඟට මාර්ග සත්‍ය නිඥාන. මේ සියලෝම ක්ලේශ ධර්මයන්ගෙන් නික්මෙනවා සංසාර ධර්මයන්ගෙන් නික්මෙනවා. හේතු ඥාන සත්‍ය ආબોධ කරගන්න ප්‍රධාන හේතුව වෙනවා. දස්සන නියම සත්‍ය දර්ශනයෙන් දැක ගන්නවා. අධිපති එවාගෙම දුක්ඛය මැඬගෙන සමුදය මැඬගෙන අධිපතිත්වය දරනවා මේ ලක්ෂණ හතරෙන් යුක්ත බැවින් මාර්ග සත්‍යය කියලා ආબોධ කරගත්තා මෙසේ චක්ෂු ප්‍රසාදේ දුක්ඛ සත්‍යයයි චක්ෂු ප්‍රසාදයට හේතු පූර්ව භව තෘෂ්ණාව සමුදය සත්‍යයයි චක්ෂු ප්‍රසාදයත් සමුදය සත්‍ය තෘෂ්ණාවත් ඇති සාන්ත නිර්වාණ ධාතුව නිරෝධ සත්‍යයයි නිරෝධය සාක්ෂාත් කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යය කියලා චක්ෂු ප්‍රසාදේ මුල් කොටගෙන ආර්ය සත්‍ය අවබෝධ කළ නිසා සර්වඥන් වහන්සේ සම්මා සම්බුද්ධණන් වෙනවා මේ වගේම සෝත ආස ජීවා කාය මන මේ ආධ්‍යාත්මික ආයතන හය එකක් ගන්න සෝතේ කියන්නේ දුක්ඛ සත්‍යයයි සෝත උපදින්නේ හේතු තෘෂ්ණාව සමුදය සත්‍යයයි ඒ දෙකම ප්‍රසාන්ත නිවන නිරෝධ සත්‍යයයි නිවන ආબોධ කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යය කියලා සෝත ප්‍රසාදේ චතුරාරි සත්‍ය නම් ආબોධ කළ බැවින් සර්වඥන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනවා මෙසේම ධාන ප්‍රසාදේ ජීවා ප්‍රසාදේ කාය ප්‍රසාදේ කියන ප්‍රසාද රූප පහ එවැගේම වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පඨිනීකේජෝ වායෝ කියන මේ භූත රූප තුන නම් වූ පොට්ටබ්බ රූපය එකක් එකක් ගානේ දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය චතුරාර්ය සත්‍ය වශයෙන් ආબોධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. එවැගේම එකින් නම් වූ චිත්තය. එකින් නම් වූ චිත්තයෙන් ලෝකෝත්තර සිත් අට ඇර එක්කසු චිත්තය දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය නම් වේ ධර්මයෙන් වූ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා දෙපන චෛසුකේ යත්ති තෘෂ්ණාව හැර තෘෂ්ණාව හැර ඉතිරි චෛසුක ධර්ම 51 දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය වශයෙන් ආબોධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා එවැගේම රූපස්කන්ධය
වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය විඤ්ඤාණස්කන්ධය කියන ස්කන්ධ පහ එකක් එකක් ගානේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය බවට පමුණුවමින් ආබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ නම් වෙනවා. මෙසේම දොළොස් ආයතන අටලොස් ධාතු දෙවිසි ඉන්ද්‍රිය එවාගේම නව මහා භවය එවාගේම අනිකුත් සේලම සංකත ධර්මයන් ශරුවත්කාරයෙන් දුක්ඛ සමුදය නිරෝධය මග්ගේ චතුරාර්ය සත්‍ය නම් වමින් ආබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ඒනේ සම්මා සම්බුද්ධ ගුණය එකක් එකක් ගාන සිහිකරන්න මුළු ලෝක ධාතුවේ තියෙන සීලේම දේවා සම්බන්ධතා කරගෙන සම්මා සම්බුද්ධ ගුණය අපතේ තේරුම් කරගන්නට පුළුවන්. ඒ කියන්නේ 11 කාම භූමිය, රූපාතර භූමි 16, අරූප භූමි 4 මේ සියල්ලමත් මේ සම්මා සම්බුද්ධ ගුණයට නම්වා චතුරාර්ය සත්‍ය අවබෝධය අනුව සම්මා සම්බුද්ධ ගුණය තේරුම් කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. එනිසා බුද්ධානුසති භාවනාවක් වදන භාවනාන යෝගියාට මේ සම්මා සම්බුද්ධ ගුණය එකක් එකක් ගානේ සිහි කරන වාරයකදී විසුතුරු ආකාරයෙන් මේ ගුණපද වෙන්වෙන් වශයෙන් ආબોධ කරගන්න ලැබෙනවා. ඒ සම්මා සම්බුද්ධ ගුණය ආબોධ කරගන්න සිතේ නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙනින් ධ්‍යානාංග ශක්තිමත් වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන නිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ යටපත් වෙනකොට විතර්ක විචාර ප්‍රේත සුඛ ඒකාග්‍රතා කියන ධ්‍යානාංග ශක්තිමත් වෙනින් ඒ උපචාර සමාධියේ සමාධිමත් බවටපත් වෙනවා. මේ උපචාර සමාධියෙන් යුතුව නාම රූප විවස්ථාපනයට හැරීමේදී සමාග සංතානෙහි සම්මාසන ඥානයේ සිට උද්‍යාවේ ඥාන භංගාන පස්සනා ඥානය වාචිකාත්තාන ඥානය ආදීනව ඥානෙ නිබ්බිදා ඥානෙ මුචිතුකම්මතා ඥානෙ පරිසංකානුපස්සනා ඥානෙ සංකාරුපේක්ඛා ඥානෙ කියන මේ ඥාන පරම්පරාව අනුවම අනුපිළිවෙලින් විපස්සනා ඥාන වඩා ගන්නට මේ බුදුගුණ භාවනා උපනිෂ්ඨ වෙනවා. එවාගෙම අවසාන වශයෙන් සමානේ හේතු සම්බන්ධකම් හේතුඵල වාසනා තිබුණා නම් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලානුක්‍රමී අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වෙනවා. පින්තුන් වහන්සේ තී ශ්‍රී ලංකා දීපයේ බුදුගුණ භාවනා වදා අධිගම ලබාගත් රහතන් වහන්සේ නමක් ගැන නේද? ඒ රහතන් වහන්සේ හඳුන්වනවා කතසන්දර වාසී පුස්සදේව මහරහතන් වහන්සේ කියලා. කතසන්දර වාසී පුස්සදේව මහරහතන් වහන්සේ. කතසන්දර කියන මේ කඳුරැළිය තියෙන කුරුණෑගල. අදත් ඒක හඳුන්වනවා ඊට සුදුසු නමකින්. කතසන්දර වාසී පුස්සදේව ස්වාමීන් වහන්සේ උදේවරුවේ යැපෙන වෙලින් පිළිසුඳා වළඳලා මළු ඇමදලා කඳු මුඳුනේ තියෙන බොහෝම ප්‍රසාදනීය චෛත්‍ය රාජන් වහන්සේ නමක් මේ මළුව හොඳින් අමදෙනවා. නික මල් ඇතුරියක් ඇතුරුවා වාගේ නළු සමතලා වෙන්න අමදිනවා. ඇමදලා චෛත්‍ය රාජන් වහන්සේ දිහා බලාගෙන ගහක් මුලට වෙලා දිදුගුණ වඩනවා. දීර්ඝ කාලයක් මේ භාවනාව දිනු කරගත්තා. මේ බුදුගුණ භාවනා කරගෙන කරගෙන යනකොට මාර්ගයේ සිත්‍රයාට පෙනී ගියා මේ ස්වාමීන් වහන්සේ දැන් රහත්වේ කියලා. ඒකට බාධා කරන්නට මේ මාර්ය එක දාසක් ආවා වඳුරෙක් හැටියට. ඇවිල්ලා මේ මළුව පිරිසිදුව හැමදලා තිබුණු මළුව අපිරිසිදු කරගෙන යලි අවශ්‍යන දිව්වා. එතකොට එදා මේ ස්වාමීන් වහන්සේගේ හිතේ සමාධිය බිඳුණා. නැවතත් මළුව පිරිසිදු කරලා කුටියට ඇතුළත් වුණා. ඊළඟ දවසකදී ආහාර කෙච්ච හැටියේද හරකෙච්ච හැටියට ඇවිල්ලා මේ මළුවේ කකුල ඇදගෙන ගොම දාගෙන අපිරිසිදු කරගෙන ගියා. එදා ස්වාමීන් වහන්සේගේ සිතේ සමාධිය වැඩෙමින් තිබිච්ච සමාධිය බිඳුණා. එදා තුන්වැනිසේ නැගිටලා මළුව පිරිසිදු කරලා කුටියට වැඩියා. තුන්වෙනි දවසේදී කොර ගහන මිනිහෙක් හැටියට ආවා. කොර ගහන මිනිහෙක් හැටියට ඇවිල්ලා කකුල ඇදගෙන මේ මළුව හැමතැනම අපිරිසිදු කළා. මේ ස්වාමීන් වහන්සේ සමාධියෙන් විමුණු නම් කල්පනා කළා මේ මිනිස්යාට මේ කන්න දෙන්න බෑ. මේ වගේ පොරෙක් නම් මේ ජනල් අසල ගම් වල නම් කොටුවේ පිළිසුඳා නැහැ. මේ වගේ පොරෙක් දැකලත් නැහැ.
මේ කොරකට මේ කඳ පෙන්නත් බෑ. මං කතා කරලා බලන්න ඕන කවුද කියලා උන්වහන්සේ කතා කළා ඔබ කවුද? සැබවින්ම මේ කොරහුගේ වේශයෙන් ආය මාර්ගී පුත්‍රයා. ඔහු බොරු කියන කෙනෙක් නෙමෙයි. ඔහු බොහෝ මානාධික ආදම්බරකාරී. ඒ නිසා ඔහු ඉන්ද්‍රියමකව මං රසවත් ජීව පුත්‍රයා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ බය නැතුව කතා කළා. මොකද බුදුගුණ වඩන්න බය නැහැ. බය නැති නිසා ආශාසිකියා මාර්ගී පුත්‍රයෙ. ඊයේ දවසේ හරිතෙක් වාගේ පෙරදලාස වඳුරිකා දෙත්තා ඔබද? ඔව්. ඉතින් ඊළඟ තුන් වාස අනිත් පැත්තට හැරුණ අදහස හැරෙව්වා මාර්ගී පුත්‍රයේ ඔබ අපේ බුදුරජාණන් වහන්සේක හත් අවුරුද්දක් කියවරක් පාසා හිටියා නේද? එහෙමයි මං හිටියා. අපේ බුදුරජාණන් වහන්සේක බොහෝ වාරවල කතා කළා කියලා නේද? එහෙමයි. ඔබට පුළුවන් පුදුම ඉද්දවන්තයෙක් නේ ඔබට ලෝතුරා බුදුරජාන් වහන්සේගේ වගේ ශරීරය මවා ගන්නත් පුළුවන් නේද? ඔව් මට හොඳට පුළුවන්. අර ඔබ මතකද සූරම්බත් කියන මානවක කුමාරයෙක් තාවා නේද ඔබ බුදුහාමුදුරුවෝ වාගේ? ඒ වගේම අර කුෂ්ඨරෝගියෙක් ළඟට තාවා නේද ඔබ බුදුහාමුදුරුවෝ වාගේ? ඔව් මට එහෙම පුළුවන්. ආයම මවල බලන්න අපි බුදුහාමුදුරන්ගේ රූපේ බලන්න මවල පුළුවන් දෙකේ. ඉතින් මාර්ගයේ පුත්‍රයා ධන්නේ සිදුවෙන් යනදී මාර්ගයේ පුත්‍රයා කෙලස්බර පුජ්‍යලයක් නේ මාන්නාධික පුජ්‍යලයක් නේ. ඔහු සමති හතන් කම්පෙන්නන්ද. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියවනේ බුදුරජාණන් වහන්සේගේ රූප විලාස මවාපාන්න කියලා. ඉතින් බොහොම සැනකින් සම්පූර්ණයෙන්ම බුද්ධ විලාසයට පත් වුණා. මේ ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූවනු ව්‍යංගද ලක්ෂණ ගැන ව්‍යාම ප්‍රදා ආලෝකය ගැන හේතුමාලා අලංකාර ආලෝකය ගැන අසූත්‍යත් ප්‍රභාව ගැන ඌනරෝම ධාතු ප්‍රභාව ගැන දංෂ්ඨා ධාතු ප්‍රභාව ගැන මේ සියල්ලම ගණන් වහන්සේ හොඳින් දන්නවා. උන්වහන්සේ භාවනාවත් නංගලා තියෙනවා. ඒකත් එකක් ගණන් වහන්සේ දිවසෙන් දකින්නවාගේ භාවනාවෙන් දැකලා තියෙනවා. එතකොට මේ මවාපාපු මාර්ගයේ පුත්‍රයා මවාගත්ත බුද්ධ විලාස රූපය බලාගෙන හිතුවා කෙලෙස් සහිත මාර්යා මවාපාවේ බුදුරුව මේතරම් සෝභා සම්පන්න නම් නික්ලේශී වූ බුදුරජාණන් වහන්සේගේ පාරමිතා සම්භාරයෙන් නිර්මිත වූ අනුත්තර වූ අප්‍රතිම වූ ඒ බුද්ධ විලාස මොනතරම් සෝභා සම්පන්නද කියලා හිතනකොට ශනිකවම ජඹුරු සමාධියකට වැටුණා. ඒ සමාධිය තුළින් විපස්සනා ඥානෙ තේලි 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 පහළ වුණා. ඉතාම සුළු මොහොතේ මොහොතකදී මාර්යා පරාජය කොට ඒ මහෝත්තමයන් වහන්සේ සව කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. ආචාර්යයනි මේ නිසා මේ බුදුගුණ භාවනාව සඳහා බොහෝ දෙනෙක් බොහොම කැමති. උපමනක් මේක ආනිසංසත් අනන්තයි. එනිසා අනන්ත බුදුගුණ ආනිසංස ලබන්ට මේ සම්මා සම්බුද්ධ ගුණයත් විශේෂ ගුණයත් බුදුගුණ නමෙන් එකක් එකක් ගන්න දෙවෙනි වෙන්නේ නැහැ. එනිසා මේ බුදුගුණ භාවනාව හැකිතා අපි දිනු කර ගැනීමට උනන්දු වන්නට ඕනේ. අදවස් 21ක් තරම් චටි කාලයේ තුල බුදුගුණ ඉතිපිසෝ ගාථාවෙන් ලක්ෂයක් පිරුවා නම් බුදුරජාණන් වහන්සේ නැමී තේන බලක් නැමී තේන බුදුරජාණන් වහන්සේගෙන් කමාට සුදුසු භාවනා කමතහන් ලබාගෙන භාවනා කළොත් මඟඵල නිවන් සුව ලැබෙන බවක් මීට අවුරුදු 70 ගානකට ඉස්සර අපේ පූජනීය ස්වාමීන් වහන්සේ නමක් මනමින් දැනගෙන අපට කියලා දීලා තිබුණා. ඒකේ කාන්ත සත්‍යයයි. එනිසා මේ බුදුගුණ භාවනා සඳහා අපි සමදෙනාම අදිෂ්ඨාන කරගන්නට ඕන. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුද්ධ ගුණයන් ගැන අපි වඩ වඩා බෝධ කරගෙන අපේ චිත්තසංතාන තුළ ශ්‍රද්ධාදී ගුණ වර්ධනය කරගෙන නිත්‍ය සීල උපෝසත සීල සීගම විහරණ වැනි උසස් ගුණ පුරාගෙන මේ ලෝතුරා බුද්ධෝත්පාද කාලයේදී පමණක්ම ලබන්න තියෙන ආරි සත්‍ය අවබෝධයෙන් ලැබෙන අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස ප්‍රාර්ථනා කරත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා.
අද විශේෂ වශයෙන් මේ ධර්ම දේශනා වෙසක් දවසේ සිදු කරන ධර්ම දේශනා අද අපි නැවත සිහිපත් කරන්නට ඕනේ අපේ ශරුවත් යන මහන්සේ වෙසක් පොහොය දවසේදී මේ මුලව පහළ වී වෙසක් පොහොය දවසේදී ලෝතුරා බුදුවලට සදාම් අමාලස වැස්සෙව්වා සුවිශේෂ අසංග ගණන් ජනතාව අමා මහ නිවන් පොර පමුණවා වදාලා තමන් වහන්සේ අද නිදාසකම අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් නිවන් පොර වැඩියා ඒ මේ ශරුවඥන් වහන්සේගේ කාලේ වැඩි හිතේශිල රහතන් වහන්සේලාද ආයුකලවර පිරිනිවුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමි වුණ සසු ජනතාව කර්මා රූපව මේ පරිවැදිය වැඩි හිත විහාරස්ථාන රාජධානි වියන්තකන මාලිගා සියල්ල නැස්තාවශේෂ වුණ ඉරාන්ද පාරකා මහා ප්‍රතේ මහා නේරු කරුවත මහා සාගර වැනි විශාල වස්තු ගොරල් දොරවල් ඉඳකන යාන වාහන දෙන්තලඳු මිලමුදල්ලාදී පාරිභෝගික වස්තු සෑමෙන් දීමෙන් අඳුමෙන් තලඳුමින් දකෙන් බුලතෙන් ලෝතෙන් හේතෙන් පරිහරණය කරන අපාපගේ ආත්මභාව සියල්ල හිත ඇතුහිතනැති සෑම ශාස්ත්‍ර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවමේ නැතිවමේ සිඳි සිඳි බිඳි බිඳි යන බැවින් අනිත්‍යයි ඇතිවමෙන් නැතිවමෙන් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයි කැමති කැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි රාජෝන අනිත්‍ය දුක්ඛනත් අසුභ සීලන සංස්කාර ධර්ම සීලන සංකත සංතාප විපරිණාම සදාමෙන් යුක්ත බැවින් දුක්ඛාරි සත්‍යයි ඒ දුක නැත නැත උපදවන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාල්පෙන් යුක්ත වන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදයානි සත්‍යයි ඒ දෙකම නැති අසංකත ධාතු නිර්වාණය නිස්සරණ විවේක අසංකත අමතාර්ථෙන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධාරි සත්‍යයි දුක්ඛය පිරිසිඳාබෝධ කරන සමුදය ප්‍රහාණය කරන නිරෝධය සාක්ෂාත් කරන නිවන හේතු දස්සන අධිපත්‍යාර්ථයේ සමන්වාගත ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා අනන්ත අපරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා අති දීර්ඝ කාලාන්තරයක් තිස්සේ පිරූ පාරමිතානුභාව බලයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් සුවයෙන් සනසී වදාලා සසර දුක් තරණය කොට කෙලස් නිමල නිවාසාන්ත නිවනේ සනසී වදාළේ සියලු බුදු තසේ බුදු මහා රහතුන් වහන්සේට සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා නැස්පත්වන සෑම කුසලයක්ම අපටත් පාරමී බවට බෝධි පාක්ෂික ධර්ම දාතටත් වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ආබෝධ කළ ගාම්භීර වූ දුර්දස වූ දුරනුබෝධ වූ අතර්කාවචර වූ ශාන්ත වූ ප්‍රණීත වූ නිපුන වූ පණ්ඩිත වේදනී වූ මේ චතුරාර්ය සත්‍යාබෝධයෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු අද මේ වෙසක් උපෝසත දවසේ මේ විශේෂ ධර්ම දේශනාව සඳහා ආරාධනා කළ කොට තිබෙන්නේ නාවික හමුදාක තිරණ පින්වත් වයිස් අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩ මැතිතුමා හා මැතිනිය විසිනුයි විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා වෙමුයි එවාගේම ශ්‍රී විධාන පතෙන්න මැතිතුමා සහ එම දූදරුවන් විසින් තමසගත හිත අභාව ප්‍රාප්ත චන්දා වික්‍රමසිංහ විධාන පතෙන්න මැතිනියට පින් අනුමෝදන් කරවීමේ ශීර්ෂයෙන් සහභාගී වෙනවා එවාගේම විධාන පතෙන්න මෞත්‍ය දෙපළගේ දයාබර දියණිය වෙන ඉරංගු විධාන පත්‍රෙන නාවලගේ දියණියට ජන්මදිනේ උදාපත්තිය ඇති බැවින් මේ දරුවාට නිරෝගී සතු දීර්ඝාස ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාවට ආරාධනා කොට සහභාගී වෙනවා එනිසා අද මේ දවසේ උදේ පාන්දර සිට පින්තුන් 810 සමාදන්ව බුද්ධ පූජා ධර්ම ශ්‍රවණ එවැගේම භාවනා මනසිකාදී පැවැත්වීමෙන් රැස්පත් කරගත් කුසල සම්භාර ධර්මයක් දැන් මේ මොහොතේදී පයක් මුළුල්ලෙහි සම්මා සම්බුද්ධෝ කියන මේ ගාම්භීර බුද්ධ ගුණය ගැන යම් පමණකින් සවන් දීමෙන් අත්පත් කරගන්නා ලද කුසල සම්භාර ධර්මයක් ප්‍රඥාත්‍රේ අසීමිත සූවිසි මහා ගුණානුභාව බලයක් සම්යදෘෂ්ටික බොහෝ දේවතා මණ්ඩලගේ ආරක්ෂාවක් ලැබීමෙන් පින්වත් නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩ මැතිතුමාණන්ටත් එම මැතිනියටත් එම පවුලේ සෑම දෙනාටත් එවාගේම ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හමුදාත්‍රි විජය හමුදාවේ සීලම නිලධාරී ආරක්ෂකයන් සෑම දෙනාටම එවාගේම පොලිස් දෙපාර්තමේන්තුවේ සෑම දෙනාටත්
සකලාන්තරාය සරුවෝපද්දවයන් නිවාරණය වේවා සරුවාරක්ෂාව නිරතුරුව සැලසේවා රජයම ආයුෂ වර්ණ සැප බල ඥාන අභිවර්ධනය වේවා කායික මානසික සනසිල්ලෙන් යුතුව නාවාරයක් සම්බුද්ධ සසුනට පූජාමය ශ්‍රී ලංකාද්වීප ධරණී තලය ආරක්ෂා කර ගැනීමේ ශක්තිය බලය ධෛර්ය වීරිය ආරක්ෂා ආශිර්වාදය රත්නත්‍රානුභාවයෙන් ලැබේවා ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසන ප්‍රාර්ථනා කරනවා. එවැගේම ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියත් ආරක්ෂාවත් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවත් සිංහල ජාතිය ආරක්ෂාවත් සඳහා මුළු ජීවිතයම කැප කරමින් ඒ රාජපාලනය නියුක්තව සිටින ශ්‍රී ලංකාද්වීපයෙහි ඉතාමත්ම සිහි කටයුතු බෞද්ධ ජනාධිපතිතුමෙක් වෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ සැමටත් විශේෂයෙන්ම මන්ත්‍රණ සභාවේ සියලු අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු මන්ත්‍රීවරු සහිත රාජපාලනය නියුක්ත සෑම දිනකම සත්‍ය ශාන්තියක් යහපතක් වේවා. ඒ සෑම දිනකට සකලාන්තරාය සරූපද්දරයන් නිවාරණය වේවා. සම්මා සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාද්වීප ධරණී තලයත් ශ්‍රී ලංකාද්වීප රාජ්‍යයත් එවැගේම සිංහල ජාතියත් බෞද්ධාගමත් මනමින් ආරක්ෂා කර ගැනීමේ ශක්තිය බලයේ ධෛර්ය වීර්ය ආරක්ෂාව ආශිර්වාදය ඒ සෑම දිනකට රත්නත්‍රානුභාව බලයෙන් ලැබේවා ලැබේවා කියලා අපි මෛත්‍රී කරනවා. එවැගේම තෙමසක පිහිටදී අභාව ප්‍රාප්ත වූ පින්වත් නියෝජ්‍ය විදුහල්පති කෙනෙක් වන චන්ද්‍රා වික්‍රමසිංහ විධාන පත්‍රණ මාතාවට මේ කුසල සම්භාරයත්පත් වීමෙන් එතුමියගේ පුනර්භවයේ සුගතියක් වී සුවසේ බෝධි සම්භාර මුදුන්පත්යේ පැතු උතුම් බෝධියකින් අග්‍රාමා මහ නිවන් සුවත් වේවා කියලා අපි මෛත්‍රී කරනවා. එවැගේම ඉරංගී විධාන පත්‍රණ නාවලගේ දියණියට නිරෝධ භාවයෙන් යුතුව විංසත් සතවර්ෂාදික කාලයක්ම දෙලව දුණුවේ කටයුතු හා නිවන් මඟ පාරමී පුරා ගැනීමට සත්නත්‍ර ආශිර්වාදයේ පිහිට වේවා. එම ශ්‍රී විධාන පත්‍රණ මැතිතුමා සහ දූ දරුවන් අතුළු පවුලේ සැමටත් එසේම නිරෝගී සැප බල දීර්ඝාස වර්ධනය වේවා. අද මෙතෙක් වේලා ධර්ම දේශනා කිරීමේ කුසල සම්භාරයේ තින් තම සමා නමින් අභාව ප්‍රාප්ත මෞර්තිය ගුරුවර බන්ධු මිත්‍රාදී සකල ඥාතීන්ටත් ආරක්ෂක දිවිරාජ මණ්ඩලයටත් හිතාහිත මැදහ සෑම සත්නටත් නොවී ලෝතුරා සම්පත් සිද්ධ වේවා. මේ ධර්මස්ත්‍රවනේ මේ කුසලානිසංස බලයෙන් මුලින් සඳහන් කළ පින්වත් නාමික මුදාපතිතුමාණන් වන වයිස් අඩ්මිනාල් ප්‍රසන්ත කර පරන්නාගොඩ මැතිතුමා ඒ මැතිනිය ඇතුළු සෑම දිනාටම මේ සහභාගීව සිටින සීලෝම සිල් පිරිසේ සෑම දිනාටත් විශේෂයෙන් අපේ පූජ්‍ය දරණගම කුසත් ධම්ම ස්වාමීන් වහන්සේටත් අනිකුත් මේ සීල සබ්‍රාහ්මචාරීන් වහන්සේලාටත් ධර්මස්ත්‍රවනේ කළ සෑම දිනාටත් මෙලොව ආයුරාරෝග්‍ය සම්පත් සැලසේවා. ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සමුර්ධනේ දෙලොව ජයගෙන සපිරවැරින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමේ සනසී වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා කියාපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා. භාවනාමිරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා එනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්ම දුක්ඛාපමුඤ්ඤතු ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් ਸਰුව ප්‍රකාරයෙන් සිදු කළගත් සෑම කුසලානිසංස බලයෙන් සමට ආයුරාරෝග්‍ය සැපත සාම්පදායක ස්වර්ග සම්ප්‍රාප්ත සිද්ධව ප්‍රාර්ථනීය බෝධියන් අබ්බ අමාම නිවසුවත් වේවා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරනවා සබ්බේ කියෝ විවඥන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත රායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝානුභාවේන සදා සත්‍ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායන සක්ඛාරෝ සම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිද්දතු සද්ධාවන්ත කිනුතුනි මෙතෙක් වේලා අපි සෑම දෙනා වෙනුවෙන්ම ඉමහත් කරුණාවෙන් මෛත්‍රියෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණේ මාතෘකා කරමින් අතිශය ගැඹීර මధుර ධර්මදේශනාවක් සිදු කොට වදාළ නා වූන ආරණ්‍ය සේනාධිපති අග්ගමහා කම්මස්ථානාචාර්ය ත්‍රිපිටක විශාරද පරම පූජ්‍ය නා වූන අරිය ධම්ම මාහිමියන් වහන්සේට අපි මේ මොහොතේ උන්වහන්සේ පිරු කාරුණී ධර්මයන්ගේ වාසනා ගුණ බලයෙන් උන්වහන්සේ සිදු කරන අප්‍රමාණ ලෝක සාසනික සේවාවේ අනන්ත පුණ්‍ය ශක්තියින් චිරාත් කාලයක් සතවර සාධික කාලයක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බබළුවන්නට උන්වහන්සේට මේ උදාර පුණ්‍ය ශක්තිය හැම ලෙසකින්ම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දහසකට අධික ආරණ්‍ය සේනාසන ස්වාමීන් වහන්සේලාට අවවාද අනුශාසනා කරමින් මඟ පෙන්වන සංඝ නීත්‍රෝන් වහන්සේ නමක් හැටියට සංඝ පීත්‍රෝන් වහන්සේ නමක් හැටියට ඒ වගේම ත්‍රිපිටක ධර්මය මුළු මහත් ත්‍රිපිටකයේම අටපාදමින් දේශනා කළ හැකි මහෝත්තමයන් වහන්සේ නමක් හැටියට මේ සම්මා සම්බුද්ධ ශාසනයට නිල කළ නොහැකි සේවාවක් කරන අපේ පරම පූජ්‍ය නා වූනි මාහිමියන් වහන්සේ අසනීප ගති ත්‍යාගනත් ඖෂධ වළඳමින් තමයි මේ ධර්ම දේශනාවට වැඩි අප කෙරෙහි අනුකම්පාවෙන් අවසාන වශයෙන් උන්වහන්සේට අපි රැස් කළගත් සියලු පින්වලින් තුනුරුවන්ගේ පිහිටින් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා උන්වහන්සේ බලාපොරොත්තු වන ප්‍රාර්ථනීය ලෝතුරා බුද්ධ රාජ්‍යයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. දැන් ස්වාමීන් වහන්සේට වැඩමවන්නට කරුණාකර